මේ ව්‍යස්ථාවේ හැටියට ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෝ හැටියට ඉදිරිපත් වෙනවා නම් ඒ අය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න ඕනි නැත්නම් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට වැඩ ගන්න කෙනෙක් ඉන්න ඕනි නැති අයට මේ ව්‍යස්ථාව යටදී ස්වාධීන අපේක්ෂකයෝ ඉල්ලන්න බෑ. සමහර අය ඒක නොදන්නව තමයි ඉල්ලන්නේ. 11 වෙනිදා පොහොට්ටුවේ අපේක්ෂකයා දානවා කියලා කියනවා. මම අභියෝග කරනවා පුළුවන් නම් 11 පෙන්වන්න ඒගොල්ලන්ගේ අපේක්ෂක. ඒ වගේම මේ විදේශ පුරවැසිකමත් එක්ක සමහර අය ඡන්දෙ ඉල්ලන්න බලාගෙන. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රටේ පුරවැසියෙක් වගේම ඇමරිකාවේත් පුරවැසි. හැබැයි බලන්නකෝ ඒගොල්ලන්ගේ ඇමරිකන් විරෝධය කොහොමද කියලා. ඇමරිකාවේ පුරවැසිකම තියෙන කෙනෙකුට ඇමරිකාවේ ව්‍යවස්ථාවෙන් කියනවා ඇමරිකාව වෙනුවෙන් අවශ්‍ය වෙලාවට යුද්ධ කරන්න. ආයුධ අතට ගන්නත් ඇමරිකානු පුරවැසියෙ සූදානම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ රටේ විරුද්ධව ඇමරිකාව යුද්ධ ප්‍රකාශ කළොත් එහෙම මොකද වෙන්නේ? ඒ ඇමරිකන් පුරවැසිය අපිට විරුද්ධව ඒ වැඩ කරන්නේ. ජාතික අභිලාෂ දෙකක් නියෝජනය කරන්න බෑ රාජ්‍ය නායකයෝ.